ආයුබෝවන් ආදරණීය දුවේ පුතේ, අපි අද 10 ශ්‍රේණියට අදාළ සමාන්තර ආශ්‍ර දෙක පාඩමේ දෙවනි කොටස ඉගෙන ගනිමු. මේ පාඩමේ පළවෙනි කොටසට අදාළ වීඩියෝ එකේ ලින්ක් එක මම ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ දාලා තියෙන්නේ. මේ වීඩියෝ එකේදී අපි කතා කරන්නේ පළවෙනි කොටසේදී අපි ඉගෙනගත් ප්‍රමේයන් සම්බන්ධ ගැටලු කිහිපයක්. පළවෙනි ගණන ABCD සමාන්තර ආශ්‍රයේ AB, BC, CD හා DA පාදමත පිළිවෙලින් P, Q, R, S පිහිටා ඇත්තේ PB සමානයි DR සහ A සමානයි CQ වන පරිදිය. අපිට සාධනය කරන්න කියලා තියෙනවා කොටස් හතරක්. PBQ ත්‍රිකෝණය SDR ත්‍රිකෝණයට අංග සම බව, PQ සමානයි SR බව, PS සමානයි QR බව සහ අවසාන වශයෙන් PQRS සමාන්තර ආශ්‍රයක් බව. මුලින්ම අපි සාධනය කරන්න කලින් දත්තය සාධනය කළ යුත්තේ සහ නිර්මාණය ලියාගනිමු. සමාන්තර ආශ්‍රයේ AB, BC, CD සහ DA පාදමත පිළිවෙලින් PQR හා S ලක්ෂ, PB සමානයි DR හා A සමානයි CQ වන පරිදි පිහිටා ඇත. ඊළඟට සාධනය කළ යුත්තේ කොටස් හතරක් තිබුණා. ඒ හතර අපි මේ විදිහට ලියනවා. දැන් මේ ගණනේ දැනට අපිට නිර්මාණයක් අවශ්‍ය වෙන්නේ නැහැ. නමුත් නිර්මාණයක් අවශ්‍ය වුණොත් ලියන්න ඕගොල්ලෝ පුරුදු වෙන්න මේ සාධනය කළ යුත්තේ යටින් පොඩි ඉඩක් ඉතුරු කරලා සාධනය ලියන්න. එහෙමනම් සාධනය යටතේ අපිට මුලින්ම කරන්න ඕනේ මේ ත්‍රිකෝණ දෙක අංග සමකරන එක. දැන් මෙන්න මේ දත්තයේ තියෙන ලක්ෂණ ටික අපි මේ රූපේ ලකුණු කරගත්තොත් PB DRට සමාන වෙනවා. ඒ වගේම AS CQට සමාන වෙනවා. අංග සම කරන්න තියෙන PBQ සහ SDR ත්‍රිකෝණ දෙකේ ලක්ෂණ තුන අපි මුලින්ම අඳුරගනිමු අංග සම වීමට අවශ්‍ය. DR සමානයි PB බව දැනටම රූපේ ලකුණු වෙලා තියෙනවා. ඊට අමතරව ABCD සමාන්තර ආශ්‍රයක් නිසා සම්මුඛ කෝණයකින් එක සමාන වෙනවා. ඒ අනුව මේ කෝණය මේ කෝණයට සමාන වෙනවා. දැන් දත්ත මගින් මේ ත්‍රිකෝණ දෙකේ පාද දෙකක් සමාන බව අපි ලකුණු කරගෙන තියෙන්නේ. සම්මුඛ කෝණ සමාන නිසා කෝණ දෙකකුත් සමානයි. එක්කෝ තව පාදයක් එහෙම නැත්නම් කෝණයක් මේ රූපයෙන් අපි හොයා ගන්න ඕනි මේ ත්‍රිකෝණ දෙක අංග සම කරන්න. ඒ සඳහා අපිට A සමානයි CQ කියන ලක්ෂණය යොදා ගන්න වෙනවා. කෙලින්ම යොදා ගන්න බැහැ. නමුත් සමාන්තර ආශ්‍රයේ සම්මුඛ පාද සමාන වෙනවා. එතකොට මේ සම්මුඛ පාද දෙක වෙන්නේ AD සහ BC. AD සමානයි BC, ඒ වගේම A සමානයි CQ. එහෙමනම් AD ගෙන් AS අඩු කරාම BC ගෙන් CQ අඩු කරාම ලැබෙන දිගට සමාන වෙලා අපිට අවශ්‍ය DS සමානයි BQ කියන පාදය ලැබෙනවා. දැන් මේ අන්තිම ලක්ෂණය තමයි අපිට ටිකක් දීර්ඝව විස්තර කරන්න ඕනි. ඒ නිසා අපි මුලින්ම ඒ ලක්ෂණය ඔප්පු කරගනිමු. එහෙමනම් AD සමානයි BC වෙනවා සමාන්තර ආශ්‍රයේ සම්මුඛ පාද නිසා. ඒ වගේම A සමානයි CQ වෙන්නේ දීලා තියෙන දෙයක්, එහෙම නැත්නම් දත්තය කියලා අපිට ලියන්න පුළුවන්. ඒ අනුව AD ගෙන් AS අඩු කරාම ලැබෙන පිළිතුර BC ගෙන් CQ අඩු කරාම ලැබෙන පිළිතුරට සමානයි. මෙහෙම අපිට ලියන්න පුළුවන් ප්‍රත්‍යක්ෂ නිසා. එහෙමනම් AD ගෙන් AS අඩු කරාම ලැබෙන්නේ SD, BC ගෙන් CQ අඩු කරාම ලැබෙන්නේ BQ. මේ කොටස් දෙක එකිනෙකට සමාන වෙනවා. අපිට රූපේ ඒ බව ලකුණු කරන්න පුළුවන් මේ විදිහට. දැන් ලක්ෂණ තුන පාකෝපා අවස්ථාවෙන් අංග සම කරන්න පුළුවන්. එහෙමනම් අපි ත්‍රිකෝණ දෙක ඉස්සෙල්ලම හඳුන්වන්න ඕනි. PBQ සහ SDR ත්‍රිකෝණවල SD සමානයි BQ සාධිතයි. කලින් සාධනය කරපු දේ මෙතනදී හේතුව ලියන්නේ සාධිතයි විදිහට. ඊළඟට PB සමානයි DR දත්තය එහෙම නැත්නම් දී ඇත. ඒ වගේම SDR කෝණය PBQ කෝණයට සමාන වෙනවා.
සමාන්තරාශ්‍රයේ සම්මුඛ කෝණ නිසා. ඒ අනුව ත්‍රිකෝණ දෙක එකිනෙකට අංග සමයි අවස්ථාව වෙන්නේ පාකෝපා අවස්ථාව. එහෙමනම් පළවෙනියටම සාධනය කරන්න තියෙන කොටස අපිට මේ විදිහට ලියලා අවසන් කරන්න පුළුවන්. දෙවනි කොටස තිබුණේ PQ සමානයි SR බව ඔප්පු කරන්න කියලා. අපිට දීලා තිබ්බ දත්ත දෙක තමයි මම මේ යටින් ලියලා තියෙන්නේ. නැවත අපි මේ රූප සටහනේ ලකුණු කරගත්තොත් මේ පාදය මේ පාදයට සමාන බව අපි ඔප්පු කරා. මේ පාදය මේ පාදයට සමාන බව දීලා තියෙනවා. ඒ වගේම මේ පාදය මේ පාදයට සමාන බව දීලා තියෙනවා. මේ කෝණය මේ කෝණයට සමානයි. ඒ වගේම සමාන්තරාශ්‍රී සම්මුඛ කෝණ නිසා මේ කෝණය මේ කෝණයට සමානයි. දැන් අපි බලමු කොහොමද PQSRට සමාන කරන්න කියලා. දැන් අපි කලින් ඔප්පු කරා මේ ත්‍රිකෝණ දෙක අංග සමයි කියලා. අංග සම ත්‍රිකෝණවල අනුරූප අංග සමානයි. ඒ නිසා පහසුවෙන්ම කියන්න පුළුවන් PQSRට සමාන වෙනවා කියලා. ඊළඟට තුන්වෙනි කොටසේ දීලා තිබුණේ PS RQ සමාන බව ඔප්පු කරන්න කියලා. දැන් කලින් ත්‍රිකෝණ දෙක වගේම ත්‍රිකෝණ දෙකක් මේ දෙපැත්තෙත් පිහිටලා තියෙනවා. ඒ ත්‍රිකෝණ දෙකේ දැනටමත් සමාන වෙන අංග දෙකක් ලකුණු වෙලා තියෙන්නේ. එතකොට මේ තුන්වෙනි අංගය මේ DR සහ PB සමානයි කියන ලක්ෂණය ඇසුරෙන් අපිට ලබා ගන්න පුළුවන්. කලින් අංග සම කරපු විදිහටමයි. එවනම් කලින් විදිහටම AB පාදය DC පාදයට සමාන වෙනවා සමාන්තරාශ්‍රයේ සම්මුඛ පාද නිසා. ඊළඟට PB සමානයි DR බව දීලා තියෙනවා. එහෙමනම් සමාන කොටස් වලින් සමාන කොටස් ඉවත් කරාම ලැබෙන කොටස් සමානයි. ඒ අනුව AB ගෙන් PB අඩු කරාම ලැබෙන පිළිතුර DC ගෙන් DR අඩු කරාම ලැබෙන පිළිතුරට සමානයි. ඒකට හේතුව තමයි ප්‍රත්‍යක්ෂය. ඒ අනුව ඉතුරු වෙනවා AP සහ RC ඒ කොටස් දෙක සමාන වෙනවා. දැන් අපි ත්‍රිකෝණ දෙක අංග සම කරමු. ත්‍රිකෝණ දෙකේ නම් දෙක අපි ඉස්සෙල්ලම ලියන්න ඕනේ. ASP සහ RCQ ත්‍රිකෝණවල AP සමානයි RC සාධිතයි අපි මුලින් පෙන්නපු පාද දෙක. ඊළඟට A සමානයි CQ දීලා තියෙනවා. ඊළඟට සමාන්තරාශ්‍රයේ සම්මුඛ කෝණ නිසා කෝණ යුගලය සමාන වෙනවා. ඒ අනුව ත්‍රිකෝණ දෙක අංග සමයි කියලා අපිට කියන්න පුළුවන්. අවස්ථාව පාකෝපා අවස්ථාව. එහෙමනම් පාකෝපා අවස්ථාවෙන් අංග සමවුණු මේ ත්‍රිකෝණ දෙකේ අංග සම ත්‍රිකෝණවල අනුරූපාංග මගින් අපිට කියන්න පුළුවන් PA සමානයි QR කියලා. කලින් සාධනය විදිහටම තමයි මේ සාධනය ලියවිලා තියෙන්නේ. ඊළඟට හතරවෙනි කොටසේ දීලා තියෙන්නේ අපිට PQR සමාන්තරාශ්‍රයක් බව ඔප්පු කරන්න කියලා. එතකොට කලින් පියවර දෙකේ SR පාදය PQ පාදයට සමාන බව සහ SP පාදය RQ පාදයට සමාන බව ඔප්පු කරා. අපි ප්‍රමේයන් මගින් ඉගෙන ගත්තා සම්මුඛ පාද යුගල දෙකම සමාන නම් ඒ චතුරාශ්‍රයේ සමාන්තරාශ්‍රයක් වෙනවා කියලා. ඒ අනුව PQRS චතුරාශ්‍රයේ PQ සමානයි SR සහ PS සමානයි QR අපිට කියන්න පුළුවන් PQRS සමාන්තරාශ්‍රයක් වෙනවා. හේතුව අපි සඳහන් කරන්න ඕන සම්මුඛ පාද යුගල දෙකම සමාන නිසා කියලා. එහෙමනම් මේ අපි කලින් ඉගෙනගත්ත ප්‍රමේයයක් භාවිතා වුණු අවස්ථාවක්. හොඳයි, දෙවැනි උදාහරණය. PQR සමාන්තරාශ්‍රයේ විකර්ණ ඕහිදී ඡේදනය වේ. QS විකර්ණයේ මත B හා D ලක්ෂ පිහිටා ඇත්තේ QB සමානයි DS වන පරිදිය. PBRD සමාන්තරාශ්‍රයක් බව සාධනය කරන්න. එහෙමනම් සාධනය කරන්න තියෙන නිසා අපි මුලින්ම දත්තය සහ සාධනය කළ යුත්තේ ලියාගනිමු. දත්තය මේ දීලා තියෙන විස්තර ටිකමයි. ඊළඟට සාධනය කළ යුත්ත PBRD සමාන්තරාශ්‍රයක් බව. එහෙමනම් දත්තය දීලා තිබුණු QB සමානයි RD මම මේ රූප සටහන මේ විදිහට ලකුණු කරගත්තා. දැන් අපි සාධනය ලියමු. අපිට කියලා තියෙන්නේ
මේ ඇතුළත පිහිටලා තියෙන චතුරාශ්‍රය සමාන්තරාශ්‍රයක් බව ඔප්පු කරන්න කියලා. හොඳයි, දැන් මෙතනදී මේ සමාන්තරාශ්‍ර දෙකට පොදු විකර්ණයක් තියෙනවා PR විදිහට. එහෙමනම් PR විකර්ණය දැනටම සමාන කොටස් දෙකකට මේ විදිහට බෙදිලා තියෙන්නේ. ඒකට හේතුව තමයි PQR සමාන්තරාශ්‍රයක් නිසා. මේ දීලා තියෙන තොරතුරු වලින් DO සමානයි OB බව පෙන්නොත් අපිට පුළුවන් මේ ඇතුළත පිහිටලා තියෙන චතුරාශ්‍රය සමාන්තරාශ්‍රයක් බව ඔප්පු කරන්න විකර්ණ සමච්ඡේදනයේ වීම මගින්. අපිට අමතර තොරතුරක් දීලා තියෙනවා SD BQ ට සමානයි කියලා. එහෙමනම් මේ ලොකු සමාන්තරාශ්‍රයේ අනෙක් විකර්ණය SQ වෙනවා. SQ විකර්ණය සමච්ඡේද වෙන නිසා SO ට OQ සමානයි. එහෙමනම් SO OQ ට සමාන වෙනවා, SD BQ ට සමාන වෙනවා. සමාන කොටස් වලින් සමාන කොටස් ඉවත් කරාම ඉතුරු වෙන කොටසත් සමාන වෙනවා. එහෙමනම් අපි දැන් මේ ගාන හදන පියවර ටික හිතුවා. දැන් අපි මේ ටික පිළිවෙලට ලියමු. මුලින්ම PQR සමාන්තරාශ්‍රේ විකර්ණ සමච්ඡේදනය වෙන නිසා PO සමානයි OR සහ SO සමානයි OQ. මෙතනදී PO සමානයි OR අනික් චතුරාශ්‍රයට කෙලින්ම යොදා ගන්න පුළුවන් නිසා අපි මෙතනදී ඉදිරියට ලියාගෙන යන්නේ මේ අනික් කොටස සම්බන්ධයෙන්. එහෙමනම් QB සමානයි DS කියලා අපිට දීලා තියෙනවා. ඒ අනුව QO ගෙන් QB අඩු කරාම ලැබෙන පිළිතුර SO ගෙන් DS අඩු කරාම ලැබෙන පිළිතුරට සමාන වෙනවා ප්‍රත්‍යක්ෂ නිසා. එතකොට ඉතුරු වෙනවා DO සමානයි OB විදිහට. දැන් අපිට ලියන්න පුළුවන් PBRD චතුරාශ්‍රයේ PO සමානයි RO වෙනවා, ඒ වගේම DO සමානයි OB වෙනවා. ඒ කියන්නේ විකර්ණ එකිනෙක සමච්ඡේදනය වෙනවා. ඒ නිසා PBRD සමාන්තරාශ්‍රයක් වෙනවා. තුන්වෙනි උදාහරණය. ABCD සහ ABRQ සමාන්තරාශ්‍ර දෙක AB රේඛාවෙන් එකම පස පිහිටා ඇත. DCPQ සමාන්තරාශ්‍රයක් බව පෙන්වන්න QAD කෝණය CBQ කෝණයට සමාන බව පෙන්වන්න. දැන් බව පෙන්වන්න කියලා දීලා තියෙන අවස්ථාවලදී අපිට දත්තේ සාධනය කළ යුත්තේ ලියන්න අවශ්‍ය නැහැ. සාමාන්‍යයෙන් සාධනයේ ලියන කොටස විතරක් ලිව්වම ප්‍රමාණවත්. එහෙමනම් මුලින්ම අපිට කියලා තියෙන්නේ DCPQ සමාන්තරාශ්‍රයක් බව ඔප්පු කරන්න කියලා. ඒ සඳහා අපි මුලින්ම මේ චතුරාශ්‍රයේ ලක්ෂණ මොනවද කියලා කතා කරමු. මේ රේඛා දෙක එකිනෙකට සමාන්තර බව දීලා තියෙනවා. ඒ වගේම මේ විශාල සමාන්තරාශ්‍රයේ AB ට PQ සමාන වෙනවා සම්මුඛ පාද නිසා. මේ ABCD සමාන්තරාශ්‍රයේ AB ට CD සමාන වෙනවා සමාන්තරාශ්‍රයේ සම්මුඛ පාද නිසා. එතකොට මේ AB මේ සමාන්තරාශ්‍ර දෙකටම පොදු පාදයක් නිසා AB සමානයි CD සමානයි PQ වෙනවා. ඒ අනුව මේ පාද තුනම දිගින් එකිනෙකට සමාන වෙනවා. එහෙමනම් මේ DCPQ චතුරාශ්‍රයේ එක් සම්මුඛ පාද යුගලක් සමාන හා සමාන්තර බවට දැනටම ලකුණු වෙලා තියෙන්නේ. ඒ අනුව සමාන්තරාශ්‍රයක් බව ඔප්පු කරන්න පුළුවන්. දැන් අපි මේ කියපු විස්තර ටික ලියමු. මුලින්ම AB සමානයි CD වෙනවා ABCD සමාන්තරාශ්‍රයේ සම්මුඛ පාද නිසා. ඊළඟට AB සමානයි QP වෙනවා ABPQ සමාන්තරාශ්‍රයේ සම්මුඛ පාද නිසා. ඒ අනුව AB ට මේ පාද දෙකම සමාන වෙලා තියෙනවා. ඒ නිසා අපිට ලියන්න පුළුවන් CD QP පාදයට සමාන බව. දැන් මේ රේඛා තුනත් එකිනෙකට සමාන්තරයි. අපිට ඒ බව ලියන්න පුළුවන් AB සමාන්තරයි CD සමාන්තරයි QP. නමුත් අපිට අවශ්‍ය වෙන්නේ CD සහ QP පාද. ඒ නිසා CD සමාන්තරයි QP. දැන් මෙතනදී ලියුණා CD සමානයි QP බව. ඊළඟට ලියුණා CD සමාන්තරයි QP බව. ඒ අනුව QD සහ PC මේ විදිහට එකිනෙකට යා කරලා හැදෙන චතුරාශ්‍රයේ සම්මුඛ පාද යුගල, ඒ කියන්නේ QP සහ DC එකිනෙකට සමාන හා සමාන්තර නිසා අපිට කියන්න පුළුවන්
DCPQ කියන්නේ සමාන්තර ආශ්‍රයක් කියලා. හොඳයි. මේ පළවෙනි කොටසේ ඔප්පු කිරීම. අපි දෙවනි කොටස බලමු. දැන් දෙවනි කොටසෙදි කියලා තියෙන්නේ QAD කෝණය CBQ කෝණයට සමාන බව පෙන්වන්න කියලා. එතකොට මේ QAD කියන්නේ මෙතන පිහිටි කෝණය, CBQ කියන්නේ මෙතන පිහිටි කෝණය. දැන් අපි ඒ කෝණ දෙක සමාන බව ඔප්පු කරන්නේ කොහොමද කියලා බලමු. මෙතනදි මේ හැදිලා තියෙන ත්‍රිකෝණ දෙක සැලකුවොත් මේ AQ සහ BP එකිනෙකට සමාන වෙනවා සමාන්තර ආශ්‍රයේ සම්මුඛ පාද නිසා. ඒ වගේම AD සහ BC පාද එකිනෙකට සමාන වෙනවා ABCD සමාන්තර ආශ්‍රයේ සම්මුඛ පාද නිසා. ඒ වගේම අපි දැන් ඔප්පු කරා DCPQ කියන්නේ සමාන්තර ආශ්‍රයක් කියලා. ඒ අනුව DQ සහ CP පාදත් එකිනෙකට සමාන වෙනවා සමාන්තර ආශ්‍රයේ සම්මුඛ පාද නිසා. ඒ නිසා අපිට පහසුවෙන්ම මේ ත්‍රිකෝණ දෙක අංග සම කරන්න පුළුවන් පාපාපා අවස්ථාවෙන්. එතකොට අංග සම ත්‍රිකෝණවල අනුරූපාංග නිසා මේ කෝණ දෙක එකිනෙකට සමාන වෙනවා. දැන් අපි ඒ විස්තර ටික ලියමු. මුලින්ම අපිට මේ රේඛා දෙක සමාන්තර බව යොදා ගන්න පුළුවන් අපි සමාන්තර ආශ්‍රයක් බව ඔප්පු කරපු නිසා. ඊළඟට QAD සහ PBC ත්‍රිකෝණවල QA සමානයි PB, ABPQ සමාන්තර ආශ්‍රයේ සම්මුඛ පාද. ඊළඟට AD සමානයි BC, ABCD සමාන්තර ආශ්‍රයේ සම්මුඛ පාද. ඊළඟට QD සමානයි PC, DCPQ සමාන්තර ආශ්‍රයේ සම්මුඛ පාද නිසා. දැන් ත්‍රිකෝණ දෙකාංග සම වෙනවා පාපාපා අවස්ථාවෙන්. එහෙමනම් අංග සම ත්‍රිකෝණ වල අනුරූපාංග මගින් මේ දීලා තියෙන QAD කෝණය CBP කෝණයට සමාන වෙනවා. එහෙමනම් මේ තමයි අපි කතා කරපු ප්‍රමේයන් ගානකට යෙදෙන අවස්ථා. එහෙමනම් 10 ශ්‍රේණියට අදාළ සමාන්තර ආශ්‍රය දෙක පාඩම මෙතනින් අවසන් වෙනවා. අපි අලුත් වීඩියෝ එකකින් නැවත හමු වෙමු.